කළ නොහැක්කක් නොමැත. අප අභියෝගවලටත් අභියෝග කළ ජාතියක්. මේ අපි අපිම නැගී සිටිය යුතු සමයක්. කොරෝනා වලට එරෙහිව නව නිපැයුම් අපම නිර්මාණය කරන සමයක්. Innovative mind. නවෝත්පාදන දැක්ම. ආයුබෝවන්. කටුවෙන් මිටියෙන් පහර නොදුන්නේ නම් අද අපි වන්දනා කරන බොහෝ පිළිම කළුගල්ම විතරයි. හැබැයි ඒ කළුගල් කටුවෙන් මිටියෙන් පහර දීලා සුන්දර නිර්මාණ කිරීමේ හැකියාව මිනිසා සතුව තියෙනවා. ඒ ශක්්‍යතාවය මිනිසා සතුව තිබෙනවා. කුමන හෝ අභියෝගයක් පැමිණි කල්ලි ඒ අභියෝගයට අභියෝග කරමින් රට ඉදිරියට ගෙන යන්න චරිත බිහි වෙනවා. එවැනි චරිත හොයාගෙන යන්න අපි සූදානමින් සිටිනවා. රට මේ වන විට, ලෝකය මේ වන විට කොරෝනා ව්‍යසනයත් සමග යම් ආකාරයක අඩාල වීමකට ලක් වෙලා තිබෙනවා. හැබැයි අපිට මීට පෙර පූර්වාදර්ශ සපයාගත හැකි තැන්හිදී ආර්ථික අවපාත හෝ ඒවා කුමන හෝ යම් ආකාරයක අභියෝගාත්මක අවස්ථාවකදී නැගී සිටි ව්‍යාපාරායතන පිළිබඳව එහෙම නැත්නම් පුද්ගලයන් පිළිබඳව කතා කරන්න පුළුවන්. අපි හිතුවත් IBM එක, එහෙම නැත්නම් Microsoft සමාගම, එහෙම නැත්නම් General Electrical මේ කියන ආයතන ආර්ථික අවපාත පවතින අවස්ථාවන්දී තමයි Taman සැලසුම් සහගත විදිහට ඒ අවපාතයේ පවතින මොහොතේ කොයි ආකාරයේද ක්‍රියාත්මක විය යුත්තේ කියලා සැලසුම් සහගතව ඉදිරියට ගෙන ගියේ. රටක් විදිහට අපි ජාතික ගුවන්විදුලිය මේ අවස්ථාවේදී ජාතික වගකීම් ඉෂ්ට සිද්ධ කරමින් අපි අපිම නැගිටිමු වැඩසටහන් මාලාව තුළ රට ගොඩනගන්න, රට පෙළගස්වන්නට පූර්වාදර්ශී චරිත බවට පත් කරගත්ත චරිත හොයාගෙන ගිහිල්ලා නවෝත්පාදන දැක්ම වැඩසටහන තුළ ඔබට තිළින කරන්න සූදානම්. අද නවෝත්පාදන දැක්ම වැඩසටහනේ ආරම්භක වැඩසටහන මේ වැඩසටහන කුමක්ද, මෙහි බලාපොරොත්තු මොනවාද, මේ හරහා රටට මේ ව්‍යසනකාරී මොහොතේදී තිලින කරන්න සූදානම් වන්නේ කුමක්ද යන්න පිළිබඳව කතා කරන්න සූදානම්. ඒ සඳහා අද දවසේදී අපේ ගෞරවනීය ආරාධනෙන් සම්පත්දායකත්වයේ සපයන්නට ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ගරු සභාපති විශාරද ශිල්පී ජගත් වික්‍රමසිංහ මහත්මයා අපත් සමග එකතු වෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා නව නිපැයුම් කරුවන්ගේ කොමිසමේ කොමසාරිස් මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රංගික උමේෂ් හල්වතුර මහතාත් අපත් සමග එකතු වෙනවා. ආයුබෝවන් ඔබ දෙපළටම. ආයුබෝවන් අමිල. අපි මේ ප්‍රථමයෙන්ම මේ නවෝත්පාදන දැක්ම වැඩසටහන විශේෂයෙන් අපි අපිම නැගිටිමු වැඩසටහන තුළ එක් අංශයක් විදිහට මේ නව ව්‍යවසායකයන් සහ නවෝත්පාදන වෘත්තීය අධ්‍යාපන ක්‍රමවේද හඳුන්වා දීමේ වැඩසටහන කියන කාරණේ මේ අපි අපිම නැගිටිමු වැඩසටහන තුළ පෙළගස්වා තිබෙනවා. අපි සභාපතිතුමාගෙන් දැනගන්න කැමති මේ අපි අපිම නැගිටිමු වැඩසටහන තුළ නවෝත්පාදනයන් සඳහා මේ ඉඩ වෙන් කරලා තියෙන්නේ කුමන හේතුව නිසාද? ඒ සඳහා ගුවන් විදුලිය විදිහට සක්‍රීය දායකත්වය ලබා දෙන්නේ කෙසේද යන්න පිළිබඳව අපි ජාතික ගුවන් විදුලිය විදිහට මේ වගේ අභියෝගාත්මක අවස්ථාවක විශාල වගකීමක් දැරිය යුතුව තිබෙනවා. විශේෂයෙන්ම අද මුළු ලෝකයේම අභියෝගයකට මුහුණ පාලා සිටින යුගයක්. එතනදී අපි එක්තරා විදිහකට අපිට දැනෙනවා අපිත් ඒහි කොටස්කරුවෝ. අපිට මේ වෙලාවේ තවත් රටකින් තවත් ජනවර්ගයකින් උදව් ගන්න පුළුවන් වෙලාවක් නෙමෙයි. එතන අපිම තනියම නැගී සිටිය යුතුයි. එහෙමනම් අපි ඒ සඳහා අපිට ශක්්‍යතාවයක් තිබෙනවාද? අපි ඒ සඳහා අපිට දරා ගන්න පුළුවන් මොන වගේ බරක්ද කියන දේ අපි අපිම විමසා බැලුව විට අපිට දැනන කාරණා ගණනාවක් තිබෙනවා. එකක් තමයි අපි අපේ රට ස්වයං පෝෂණය කරගන්නට අවශ්‍ය ශක්තිය තිබෙනවාද? අපේ රට තාක්ෂණික වශයෙන් අවශ්‍ය ශක්තියන් අපිට තිබෙනවාද? ඒ වගේම අධ්‍යාපනික වශයෙන් අපි පෝෂණය වෙලා තිබෙනවාද? ආරක්ෂාවතින් අපි මොයි හිතන සැලසුම් සහගත තත්ත්වයක් අපිට තිබෙනවාද? ඒ වගේම අපි වර්ග වශයෙන් එකමුතු කමක් ආ ජාති ආගම් මේ සියලු මතින් අපි එකමුතු බවක් අපේ තිබෙනවාද? අපි ශ්‍රී ලාංකිකයන් විදිහට සිතනවාද කියන කාරණා මේ සියලු දේවල් මේ අවස්ථාවේදී අපිට සිහිර නැගිනවා. එහිදී ව්‍යවසායකත්වය නව උත්පාදනය කියන විෂය මම හිතනවා මේ හැම දෙයකටම සම්බන්ධයි කියලා. ව්‍යවසායකත්වයට යම් අභියෝගයක් එල්ල වෙලා තිබෙන අවස්ථාවක්. ඒ සඳහා පිළිතුරු සපයන නව උත්පාදනය කියන විෂය මට දැනෙන දේ මේදී අපේ නිර්මාණකරුවෝ
මේ ප්‍රශ්නේදී මේ අංශවලට සම්බන්ධව විසඳුම් සේවීමට අවශ්‍ය පිරිස මේ පිරිස යම්කිසි මෙහෙයවීමකට අවශ්‍යයි යම්කිසි ඉලක්කයකට ඉලක්කගත කිරීම අවශ්‍යයි ඒක ජාතික වශයෙන් රටක් විදියට ගොඩනැගීම සඳහා අවශ්‍යයි ඒ සඳහා යම් වැඩපිළිවෙලක් අවශ්‍යයි මේ අපේ රටේ මේක නොතිබුණ අනුවෙයි නමුත් ක්‍රමවත්ය තිබුණේ නැහැ ඉතින් මම හිතනවා මේ සඳහා අපිට මේ අපේ නිර්මාණකරුවන් ඇගීමට ලක් කිරීම ඒ අය දිරිමත් කිරීම ඒ අයට මූල්‍ය ශක්තිය ලබා දීම ඒ අයගේ නිෂ්පාදන කිරීම සඳහා නිෂ්පාදන ආයතන සම්බන්ධ කර දීම ඊළඟට ඒ නිෂ්පාදනය කරන දේ සඳහා වෙළඳ පොලක් ඇති කිරීම මම හිතනවා මේවා ඉතාමත් ගැඹුරු කාරණා මේවා සහසම්බන්ධයක් තිබෙනවා මේ සහසම්බන්ධය ඇති කිරීම සඳහා ජාතික වශයෙන් මාධ්‍යයක් විදියට ජාතික ගුවන් විදුලියට ලොකු කාර්යභාරයක් කිරීමට තිබෙනවා ඒ සඳහා සංසන්දනාත්මකව ලෝකයේ දිස දකින්නට අවශ්‍යතාවය තිබෙනවා අපි අලුත්ම නිර්මාණ අපිම කරනවාද එහෙම නැත්නම් කරපු නිර්මාණ එකතු කරලා සකස් කරනවාද කියන කාරණාත් මේ අතරේ තිබෙනවා ඉතින් මම හිතනවා මේව පිළිබඳව ඒ සඳහා ප්‍රාමාණිකයෙකු ඒ සඳහා මඟ පෙන්වන්නෙකු නායකයෙකු අවශ්‍ය වෙනවා අපිට ඉතාමත් සතුටු වෙනවා අද මම මේ අවස්ථාවේ ජාතික ගුවන් විදුලියට පැමිණිලා මේ වැඩසටහනට ඉලක්කයක් ලබා දෙන්නට නායකත්වයක් ලබා දෙන්නට මහාචාර්ය රංගික අල්වතුර මහත්මයා සහභාගී වෙන්නේ අපේ තරුණ එහෙම නැත්නම් ඊ අතර තව පළපුරුදු අයත් ඉන්නවා තරුණයෝ ඉන්නවා ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉන්නවා මේ හැම කෙනෙක්ම මේ නව නිෂ්පාදනය සඳහා සම්බන්ධ වෙන්නේ යම්කිසි අභියෝගයක් ලැබුණාමයි එතකන් අපිට අභියෝගයක් නැතුව අපි මේකට පෙළඹෙන්නේ නැහැ අපිට යම්කිසි තැතිගැම්මක් එහෙම නැත්නම් යම්කිසි බලපෑමක් ඇති වුණාම තමයි අපි ඒක බලන්නේ දැන් අපිට ඒ තත්ත්වය ඇති වෙලා තිබෙනවා එහෙමනම් මෙහිදී මේ ආපු තැතිගැන්ම සඳහා අවශ්‍යතාවය සඳහා කෙසේ සකස් විය යුතුද කියන කාරණාවත් එක්ක අපිම නැගිටිමු කියන සංකල්පය යටතේ මේ නවෝත්පාදන දැක්ම කියන දේ ව්‍යාප්ත කරමු ඒ සඳහා දීප ව්‍යාප්ත වැඩසටහන් අපිට කරන්නට පුළුවන් විශේෂයෙන් අපේ පළාත්වලට විහිදිච්ච අපේ ගුවන් විදුලියේම ආයතන ගණනාවක් තිබෙනවා ඒවා ඒ පළාත්වල තියෙන සම්පත් ප්‍රයෝජනට ගන්නට පුළුවන් හැකියාවන් අමුද්‍රව්‍ය ප්‍රයෝජනට ගන්න පුළුවන් මේක කොළඹට පමණක් සීමා වෙච්ච දෙයක් නොවේ ඒ නිසා ඒ සඳහා ඒ වැඩපිළිවෙල විග්‍රහ කරලා ඒක හරි ඉලක්කගත කිරීම තමයි මම හිතනවා ඒකට අවශ්‍ය මාධ්‍ය පහසුකම් සම්බන්ධීකරණය සැපීම තමයි අපිට ලැබිලා තියෙන කාර්යය බොහොම වටින කාරණයක් මේ මාධ්‍ය සම්බන්ධීකරණ කටයුත්ත තමයි අපි විසින් සිද්ධ කරන්නේ දැන් අපි ගත්තොත් එහෙම නිර්මාණයක් ගත්තාම ප්‍රතිනිර්මාණය තියෙනවා නව නිර්මාණ තියෙනවා සහ නවෝත්පාදන තියෙනවා දැන් මේ අර්බුදකාරී අභියෝගාත්මක අවස්ථාවේ සභාපතිතුමාත් සඳහන් කළේ අභියෝගවලට අභියෝග කරන මිනිස්සු තමයි අභියෝග ජයග්‍රහණය කරන්නේ මේ ව්‍යසනකාරී අවස්ථාවේදී නවෝත්පාදනයන් සඳහා තියෙන ඉල්ලුම සහ අවශ්‍යතාවය ඇත්තටම මොකක්ද කියන කාරණය අපිට නවනිපේම් කරුවන්ගේ කොමිසමේ කොමසාරිස් මොරටු විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රංගික මේෂාල් වතුර මහතා පැහැදිලි කරනවා නම් බොහොම වටිනවා මේ අවස්ථාවේදී නවෝත්පාදනයන්හි තිබෙන අවශ්‍යතාවය මොකක්ද නව නිර්මාණයක් කියන්නේ ලෝකෙ කොහෙවත් නැති කොහේතවත් නැති කාටවත් අයිතිවාසිකමක් කියන්න බැරි අලුත්ම අදහසක් අලුත්ම දැනුමක් අපි යොගට කියන්නේ විතර ලෝකේ තියෙන විශ්වීය දැනුමක් එක එක්කෙනාට අයිති දැනුමවල් තියෙනවා මේ අතර නව නිර්මාණයක් වෙන නම් ඒක අලුත්ම දැනුමක් විදියට එන්න ඕනේ ඒක තමයි නව නිර්මාණයක් කියලා කියන්නේ ප්‍රතිනිර්මාණයක් කියලා කියන්නේ තව කෙනෙක් සතු දැනුමක් නැත්නම් අපි තියෙන මේ විශ්වීය දැනුමේ තියෙන දෙයක් අපි ඒක නැවත ප්‍රතිනිර්මාණය කරනවා යම්කිසි හේතුවක් උඩ සමහරලාට ලංකාව සහ මේ කොවිඩ් ව්‍යසන තත්ත්වයේ ගත්තොත් සමහරලාට අපිට ආනයනය කිරීමේ නොහැකියාව හින්දා අපිට ප්‍රතිනිර්මාණයට යන්න සිද්ධ වෙයි සමහරලාට ඒකේ වියදම වැඩි ආනයනික වියදම වැඩි ඒකින්ද අපිට ප්‍රතිනිර්මාණවලට යන්න වෙයි සමහරලාවට ආනයනික වියදම නෙමේ ලංකාවේ තියෙන මූලද්‍රව්‍ය ඒතර අපිට සිද්ධ වෙනවා ලංකාවේ මූලද්‍රව්‍ය වලට අර වැලි වැඩිෂන් යන නැත්නම් අගයක් එකතු කිරීම ඒතර අපිට සිද්ධ වෙනවා යම්කිසි විදියක ප්‍රතිනිර්මාණයක් කරන නමුත් ඒකේ නියම දැනුමේ අයිතිය අපි සතු නැහැ. ඒතකොට අපේ රටක් විදිහට හෝ පුද්ගලයෙක් විදිහට ඒ අයිතිවාසිකම කියන්න බෑ. ඒතකොට ඊළඟ තුන්වෙනි වචනේ විදිහට අහන්නේ නවෝත්පාදන කියන්නේ මොකද්ද කියලා. ඒතකොට නව නිර්මාණයක් නවෝත්පාදනයක් අපි ප්‍රතිනිර්මාණ පැත්තකින් තිබ්බොදී නවෝත්පාදනයක් නව නිර්මාණයක් බවට පරිවර්තනය වෙනකොට අමිල ගොඩාක් කාරණා එළියට එනවා. ඒතකොට නව නිර්මාණ ගොඩක්
බිහිවෙනවා සමාජය ඇතුලේ. එතන නව නිර්මාණයක් නව උත්පාදනයක් බවට පත් වෙනවා කියන්නේ ඒක ෆිනිෂ් ප්‍රොඩක්ට් එකක් අපි තේරෙන සිංහලෙන් කියුදින් ෆිනිෂ් ප්‍රොඩක්ට් එකක් විදියට සමාජගත කිරීම. එතන ඒක නිමි භාණ්ඩයක් බවට පරිවර්තනය විය යුතුයි. එතන නිමි භාණ්ඩයක් බවට පරිවර්තනය වෙනකොට ඒ භාණ්ඩය ගන්න මාකට් එකක් තියෙනවා නැත්නම් ඒ බය කෙනෙක් ඉන්නවා මේක බලාපොරොත්තුෙන් ඉන්න පිරිසක් ඉන්නෝනේ සමාජය ඇතුලේ. ඒ බලන් ඉන්න පිරිසට ගැළපෙන විදියට ඒ නව නිර්මාණය ප්‍රතිසංස්කරණය විය යුතුයි. එතන ඒ ප්‍රතිසංස්කරණය ඇතුලේ විශේෂ කණ්ඩායම් පිරිසක් එකතු වී නව නිර්මාණ කරුවාගේ තියෙන අදහසට අමතරව සමහරවිට කර්මාද ශාලාවක් වෙන්න පුළුවන් ව්‍යාපාර ඥානෙ වෙන්න පුළුවන් සමහරවිට ඒක නැවත වැඩි දියුණු කරන්න අවශ්‍ය කරන මේ ප්‍රාමාණික දැනුම ඇති පිරිස එකතු වෙන්න ඕනේ. ඒත් මේ හැම කෙනෙක්ගේම එකතුවෙන් නිමි භාණ්ඩයක් විදිහට සමාජගත වෙලා ඒ සමාජගත වීම නිමි භාණ්ඩය පාවිච්චි කරන පිරිසක් අපිට නිර්මාණය කරන්න පුළුවන් නම් ඒක නව උත්පාදනය බවට පත් වෙනවා. ඒත් මේ කියන කොවිඩ් වසංගතය ගත්තොත් මං හිතන්නේ මේ අවස්ථාව තුනම අපිට අවශ්‍යයි. මොකද අපිට අවශ්‍ය වෙනවා නිෂ්පාදන යාන්ත්‍රණයකට යන්න. මොකද අපි තවදුරටත් අර ලෝකයේ අනිත් රටවල් එක්ක තිබිච්ච සහසම්බන්ධකම් අපිට බිඳිලා තියෙනවා. ඒතරෙ මිදීමත් එක්ක රට එක්තරා විදියක කොන්වීමක් වෙලා තියෙනවා. ලංකාව විතරක් නෙමෙයි අනිත් හැම රාජ්‍යයක්ම සමහරලාට සමහර රාජ්‍යයන් භාණ්ඩ නිෂ්පාදනය කරන උන්ට අලෙවි කරගන්න විදියක් නැහැ. අපි තෙල් ගත්තොත් මේ වෙලාවේ වෙලා තියෙන එක ඒ වගේ අනිත් රටවල් වලත් ඔය ප්‍රශ්නේ තියෙනවා. ඒතරෙ ලංකාව වගේ රටක් ගත්තොත් අපි විශාල වශයෙන් විදේශ රටවල් එක්ක මත යැපිලා තිබුණා. ඒතරෙ ඒ යැපීම් ඒ තිබිච්ච සහසම්බන්ධකම් බිඳිලා තියෙනවා. ඒතරෙ අපිට සිද්ධ වෙන නිෂ්පාදන යාන්ත්‍රණයක් නිර්මාණය කරන්න නිෂ්පාදන යාන්ත්‍රණයක් නිර්මාණය කරදී නව උත්පාදන සහ ප්‍රතිනිර්මාණ දෙකම වැදගත්. ඒතර ප්‍රතිනිර්මාණ කිරීම මේ වෙනකොට අපි දැක්කා හැම අංශයකම ප්‍රතිනිර්මාණ සිද්ධ වෙන හැබැයි නව උත්පාදන නිර්මාණය කරන්න නම් අමිල අපිට නව නිර්මාණ එන්න ඕනේ. ඒතර නව නිර්මාණ ආවුතින් තමයි නව උත්පාදන බවට පත් වෙන්නේ. ඒතර මේ නිෂ්පාදන යාන්ත්‍රණය නැත්නම් අපේ තිබිච්ච සේවා යාන්ත්‍රණයේ ඇතුලේ නැවත නිෂ්පාදන යාන්ත්‍රණය යාමේ වැදගත්කමක් තියෙනවා. ඒතර ඒකේ මේ කියන වචන තුනේම වැදගත්කමක් තියෙනවා. කෙනෙක්ට මේ වැඩසටහන අහගෙන ඉඳිද්දී හිතෙන්න පුළුවන් අදහසක් තියෙනවා යම් නිෂ්පාදනයක් කරන්න මේ අවශ්‍යතාව මත රටේ යම් ආකාරයක මේ මොහොතේදී යැපීම් මානසිකත්වයෙන් මිදිලා අපේ නිෂ්පාදනයක් කරන්න කියලා අදහසක් තියෙනවා. සභාපතිතුමනි, දැන් මේ අදහස මුදුන් පමුණුවා ගැනීම සඳහා අවශ්‍ය කරන තාක්ෂණික පහසුකම් නොමැති වෙන්න පුළුවන්, මූල්‍යමය ශක්තියක් නොමැති වෙන්න පුළුවන්, අවශ්‍ය කරන වපසරිය සැකසලා නොමැති වෙන්න පුළුවන්, ඒ අවස්ථාවේදී ජාතික ගුවන් විදුලිය විදියට මේ සම්බන්ධීකරණ කටයුත්ත කොහොමද නව නිපැයුම් කරුවන්ගේ සංගමය හෝ වේවා යම් කිසි බැංකු ආයතනයක් හෝ වේවා මූල්‍ය ආයතනයක් සම්බන්ධීකරණය කිරීම හරහා ජාතික ගුවන් විදුලිය මේ වැඩසටහනට දායකත්වය සපයා දෙන්නට කොහොමද ක්‍රමවේද සකසලා තියෙන්නේ? ඒ සඳහා දැන් අලුත් මේ වැඩසටහනෙන් අපි කරන්නේ නව උත්පාදන දැක්ම තුලින් කරන්නේ එවැනි නව නිපැවුම් කරුවන්ගේ නිර්මාණ හඳුන්වා දීම. ඒතර එපමණකින් අපිට සෑහීමකටපත් වෙන්න බෑ. මොකද ඔවුන් නිර්මාණය කර එක ඇත්ත. නමුත් මේක කොයි ආකාරයකද මේ සමාජයේ ස්තර වලට ගමන් කිරීමේ යාන්ත්‍රණය ගොඩනගන්නේ කියන දේ. එතනදී අපිට ඕ අය කරන නිර්මාණය සඳහා මූල්‍ය ශක්තියක් අවශ්‍ය වෙනවා. ඒ මූල්‍ය ශක්තිය සපයන්නේ කො බැංකුවක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් පෞද්ගලික මූල්‍ය ශක්තියක් තිබෙන කෙනෙක් වෙන්නට පුළුවන්, එහෙම නැත්නම් පෞද්ගලිකව මූල්‍ය ශක්තියක් නැතත් පිරිසක් එකතු වෙලා යම් කිසි ඉන්වෙස්ට්මන්ට් එකක් කවුරු හරි කෙනෙක් එකතු වෙලා මේකේ මාකට් එකක් මේක ඇති වෙයි කියලා හිතලා ඒ සඳහා තමන් යමක් තීන එකක් විකුණලා හරි ඒ සඳහා මුදලක් දෙන්න පුළුවන්. ඉතින් මේ වගේ පිරිසක් ඉන්නවා. දැන් මේ පිරිසට අපි පාර කපන්න ඕනේ AI සම්බන්ධ කරගෙන. එතකොට ඒ සඳහා අපි මේ නිපැවුම් කරුවාගේ මේ හැකියාව සමාජයේ දැනගත යුතුයි. ඒ සඳහා අපිට සම්බන්ධීකරණයක් කළ හැකි. එතකොට අපිට ඒ සඳහා යම්කිසි බැංකුවක් ඇති කළ හැකි. ඒ කියන්නේ බැංකුවක් කියලා මම එතනදි කියන්නේ එකතුවක්. ඒ එකතුව අපිට ඇති කළ හැකි. ඔවුන්ට පුළුවන් අපිට ඍජුව ජාතික ගුවන් විදුලිය හා සම්බන්ධ වෙලා මට මෙවැනි නිෂ්පාදනයක් කරගන්නට අවශ්‍යයි. එහෙම නැත්නම් මගේ මුදලක් තිබෙනවා. මම කැමති ඒ සඳහා නිපැවුම්කරුවෙක් සොයා ගන්නට. එතන මෙන්න මේ සම්බන්ධීකරණය. එතකොට අපේ මහාචාර්යතුමාත් ජාතික ගුවන් විදුලියත් සමග මේක විධිමත් ආකාරයෙන් කෙසේද අපි ඉදිරියට ගෙනියන්නේ. ඒ සඳහා මූල්‍ය ශක්තිය ගොඩනගා ගැනීම. එතකොට ඒ වගේමයි සමහර නිෂ්පාදන තිබෙන්න පුළුවන්. ඉතා සුළු ප්‍රමාණයයි සමාජය අලියවන්නේ. ඉතා මිල අධික වෙන්න පුළුවන්. එතකොට ඒකත් අවශ්‍යතාවයක්. තවත් නිෂ්පාදන තිබෙන්නට පුළුවන්. ඉතා සුළු මුදලකට ගන්න පුළුවන් මහ පරිමාණයෙන් අලෙවි වෙන භාණ්ඩයක්. ඒ වගේමයි දේශීය වශයෙන් කරන නිෂ්පාදන කියලා වෙනම කොටසක් තිබෙනවා. ඊළඟට විදේශීය වශයෙන් අපිට අවශ්‍ය නැහැ. නමුත් විදේශයකට අවශ්‍යයි. මේක කොන්ත්‍රාක් එකක්. අපිට අවශ්‍ය මේකේ සුළු ප්‍රමාණය. ඒතර විදේශීය වශයෙන් ඒ පිරිසට අපිට මේක ලබා දෙන්න මූල්‍ය ශක්තිය තිබෙන ආයතනයකට පුද්ගලිකව ඉදිරිපත් වෙන්න පුළුවන්. තව රටකට අවශ්‍ය දෙයක්. දැන් චීනයේ ගොඩාක් කරන්නේ මං හිතනවා එවැනි නිර්මාණ. අපිටත් මේ වෙලාවේදී අපේ ශක්තිය පාවිච්චි කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් දේශීය සහ විදේශීය
වෙළඳපොළවල් දෙකටම අවශ්‍ය විදියට අපිට නිෂ්පාදන සකස් කරගන්න අත දෙන්න පුළුවන්. මේ අත දීම කියන දේ වැදගත්ම වැදගත්ම කාරණාව. මොකද ඒ වගේමයි දැන් නිර්මාණකරුවා ඉන්නවා. එතකොට මූල්‍ය ශක්තිය තිබෙනවා. නමුත් මේක මහ පරිමාණයෙන් නිෂ්පාදනය කිරීම සඳහාත් අත්‍යවශ්‍ය කාරණයක් ඒක. මොකද එහිදී ඒකට අවශ්‍ය වෙනවා තවත් ආයතනයක් මහ පරිමාණයෙන් නිෂ්පාදනය කිරීමට. ඒක වෙනම කාරණාවක්. එතකොට එතනදී මේ රටේ සිටිනවා ඔවුන්ට තිබෙන්නේ යම්කිසි නිර්මාණයක් සහ මූල්‍ය ශක්තියක් ලැබීම පමණයි. එතකොට ඒකත් අපිට සම්බන්ධීකරණය කරන්න අවශ්‍යතා කාරණයක්. ඒ තුංගොල්ලම එකතුලත් වැඩක් නැහැ මේකට වෙළඳපොළක් නැත්තම්. එතකොට වෙළඳපොළ සම්බන්ධ කිරීම ඊළඟ වැදගත්ම කාරණාව. මේ මොකද කෙනෙක් මුදලක් වියදම් කරන්නේ ඒකෙන් යම්කිසි ලාභයක් ලබා ගැනීමට. ඒ සඳහා අපිට වෙළඳපොළ සකස් කිරීමත් ජාතික ගුවන් විදුලිය කියන අපේ ප්‍රබලමතම දැවැන්තම මාධ්‍ය අපි අතර දැන් ඉස්සරහට අපි යන්න හදන්නේ ඒෂියා ෆස්ට් කියලා. මොකද අපි ආසියාවේ පළවෙනි ගුවන් විදුලිය මේ ගුවන් විදුලිය. මේක දෙවෙනි වෙන්නේ අපි BBC ගුවන් විදුලියට දෙවෙනි වෙන්නේ. එතකොට මේ රට තුල තවත් ගුවන් විදුලි තිබෙනවා. අපි ඒ ගැන විවේචනයක් අපිට නැහැ. නමුත් අපි ඒෂියා ෆස්ට්. එතකොට අපිට පුළුවන් ආසියාවටම මේක සංනිවේදනය කරන්න. ආසියාවේ අපිට පැද පිළිදෙක සංනිවේදනය කරන්න පුළුවන්. අපේ මූල්‍ය ශක්තිය ලබා ගන්න මේ රටින් පමණක් නොවේ. මේක අපි විදේශවල සිටින අයටත් මෙලෙස සඳහදායක වෙන්න පුළුවන්. මේකයි විශේෂත්වය. ඒතර අපිට සංසන්දනාත්මකව බැලීම සඳහා අපිට ජාතික ගුවන් විදුලි මේ sannivedana ඉතාමත් ප්‍රයෝජනවත් වෙනවා. ඒ නිසා මම හිතනවා මේක ඉතාම සාර්ථක වැඩපිළිවෙලක් වෙයි. දැන් මේ නව නිපේම් කරුවන්ගේ කොමිසම හරහා නව නිෂ්පාදනයක් කරන්න දැන් මේ වැඩසටහන පාසල් දරුවන් පවා අහගෙන ඉන්නවා. විශේෂයෙන් නව නිපේම් කරුවන්ගේ පාසල් පද්ධතිය හරහා ඔවුන් නව නිපේම් කරන්නට ප්‍රදර්ශන සඳහා ඉදිරිපත් කරන්න අදහසක් තිබෙනවා. දැන් ව්‍යාපාරිකයන් සහ ව්‍යවසායකයන් මේදී ව්‍යවසායකත්වය කියන තැන හරි වැදගත් මාතෘකාවක්. එතෙන්දී මේ නව නිෂ්පාදනයක් මේ අභියෝගය ජයගන්නට නව නිෂ්පාදනයක් කරන්නට සැලසුමක් තිබෙනවා, අදහසක් තිබෙනවා. හැබැයි ඒ සඳහා මාර්ගෝපදේශකත්වය, ඒ සඳහා අවශ්‍ය කරන මූලික වටපිටාව, තාක්ෂණික ඥානය අල්ප වෙන්න පුළුවන්. ඉන් පස්සේ නිෂ්පාදනය කළාට පස්සේ අර කිව්ව ආකාරයට වෙළඳපොළ හොයා ගැනීමේ අපහසුතාවය ඇති වෙන්න ඉඩ තියෙනවා. එහිදී ඒ අභියෝගයට යම් ආකාරයක මුහුණ දෙන ඕන. මේ අවස්ථාවේදී නව නිපැයුම් කරුවන්ගේ කොමිසම හරහා ඒ නව නිපැයුම් කරුවන්ට කොයි ආකාරයෙන්ද මේ සඳහා අවශ්‍ය කරන පසුබිම සකසා දීම කරන්නේ? ඒ ප්‍රශ්නෙට යන්න ඉස්සෙල්ලා මට පුංචි අවස්ථාවක් දෙන්න ජගත් කියපු දෙයට පුංචි කරුණු කාරණා කීපයක් එකතු කරන්න. ජගත් කියපු කතාවේ මං හිතන්නේ ලොකු අර්ථයක් තියෙනවා. ඒ අර්ථය නව නිපැයුම් කරුවන්ගේ කොමිසම පැත්තෙන් මම පුංචි අර්ථකථනයක් දෙන්න උත්සාහ කළොත් අපේ රටේ නව නිර්මාණකරුවෝ නැහැ කියලා කිව්වොතින් ඒක අමූලික බොරුවක්. අමූලික බොරුවක්. එතන නව නිපැයුම් කරන්නේ එදෙන පිරිසක් ඉන්නවා. නමුත් මේ නව නිපැයුම් කරණය සමාජගත වීමේ ලොකු දුර්වලකමක් තියෙනවා. අපි කණ්ඩායමක් එක්ක ඉදිරියට යන්න උත්සාහ කරන නම් තම තමන්ගේ තියෙන අඩුපාඩු ගැන අපි පෞද්ගලිකව විවේචනයකට යා යුතුයි. එතන මම මේ විවේචනය ගැන කතා කරොතින් නව නිපැයුම් කරන්නේ එදෙන පිරිස් වල පැහැදිලි කරුණු කාරණා කීපයක් තියෙනවා අඩුපාඩු. පළවෙනි කාරණාව තමයි නව නිපැයුම් කරන්නේ එදෙන පිරිස් වලට මේ එන ප්‍රශ්න ගලා යාමේ ක්‍රමවේදයේ අඩුවක් තියෙනවා. එතකොට දැන් අපි එදම ප්‍රශ්නයක් තියෙනවා මට ඒක නව නිපැයුම් කරුවන් කරන පිරිස් ඉන්න. එතකොට ඔවුන්ව බද්ධ වීමක් නැත්. අලුත් ගැටලු එන්නේ නැහැ සමාජය ඇතුළේ. එතකොට නව නිපැයුම් කරන්නේ එදෙන පිරිස උත්තරයක් හොයන්න උත්සාහ කරනවා සමාජයේ නැති ප්‍රශ්නයකට. ඔවුන් අලුත් දේවල් කරන්න උත්සාහ කරන කල යුතුයි. නව නිපැයුම් කරන්නේ යෙදෙනවා වසරකට 2000ක් 3000ක් කියලා නව නිපැයුම් රට ඇතුලේ බිහි වෙනවා. නමුත් මේවා රටේ සමාජය ඇතුලේ තියෙන ගැටලු වලට උත්තර නෙමෙයි. එතකොට රටේ සමාජයේ ඇතුලේ තියෙන ගැටලුවකට උත්තරයක් නෙමෙයි නම් නව නිපැයුම් කරුවා නිෂ්පාදනය කරේ ඒක බාර ගන්න සමාජයේ සූදානම් නැහැ. එතකොට අපිට බලහත්කාරයෙන් සමාජගත කිරීමේ ක්‍රමවේදයකට යන්න වෙනවා. එතකොට මේ දෙකදී අපිට ජනමාධ්‍යවල වැදගත්කම ඉතාමත්ම තියෙනවා. ඒක තමයි අපිට අවශ්‍ය වෙනවා නියම විදියකට නව නිපැයුම් කරුවාට මේ ප්‍රශ්න යොමු කිරීම. ඒක පළවෙනි අවශ්‍යතාවය. එතකොට ඒක ජනමාධ්‍ය වලින් අපි බලාපොරොත්තු විය යුතුයි. දෙවනි කාරණාව තමයි එතකොට නව නිපැයුම් කරන්නේ යෙදිච්ච පිරිස නව නිපැයුම් කරුවාව නිවැරදි විදියට සමාජගත කිරීම සහ නිවැරදි ආයතන වලට යොමු කිරීම. ඒක තමයි දෙවනි කාරණාව විදියට ජනමාධ්‍යවලින් මම බලාපොරොත්තු වෙන්නේ. එතකොට නිවැරදි විදියට සමාජගත කරනවා කියන එක දෙවනියට තියලා නිවැරදි විදියට එක එක ආයතන වලට යොමු කිරීම කියන කාරණාව ගත්තොතින් අපිට සිද්ධ වෙනවා දැන් ලංකාවේ දැනට ගත්තොතින් ලංකාවේ පේටන් බලපත්‍ර 2000ක් 3000ක් විතර තියෙනවා සාමාන්‍ය අගයක්. ඒ වගේම තව පැත්තකින් ඉන්නවා අසුලුහා මධ්‍ය පරිපාලන ව්‍යවසායකයෝ පිරිසක්. එතකොට ඒ ව්‍යවසායකයෝ කැමති අලුත් අදහසක් එක්ක අලුත් ව්‍යාපාරයක් පටන් ගන්න. මොකද ඔවුන් කැමති චැලෙන්ජර්ස් ගන්න. ඔවුන් කැමති යම් කිසි විදියක අලුත් දෙයක් නිර්මාණය කරන්න. එතකොට ඔවුන් ඒ පැත්තේ අලුත් අදහස් හොයනකොට තව පැත්තක නවනිර්මාණකරුවෝ පිරිසක් ඉන්නවා. එතකොට මේ දෙගොල්ලෝ නවනිර්මාණකරුවෝ අලුත් අදහස් ටික තියාගෙන මේ පිරිස පැත්තේ එක බලාගෙන ඉන්නවා. නමුත් මේ පාලම බිඳිලා නවනිර්මාණකරුවන්ව හඳුන්වා දීමක් නැහැ මේ SME නැත්තම් සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්. මේ පාලම
එක්තැන් කිරීම සහ නැත්නම් පාලම නැවත ප්‍රතිනිර්මාණය කිරීම ජනමාධ්‍ය සතුයි මම හිතන්නේ ඒක තමයි මම කොමිසම විදියට මම බලාපොරොත්තු වෙන්නේ ගුවන්විදුලි සංස්ථාව ඇතුළු අනිකුත් රාජ්‍ය හා අනිකුත් ජනමාධ්‍යලි මේක අපි එකට එක්ව යා යුතු ගමනක් ඒතොර එතන වැදගත්කමක් තියෙන ඒතොර තමයි ඊට පස්සේ මේක ලංකාවේ මේඩ් ඉන් ශ්‍රී ලංකා ඩිසයින් ඉන් ශ්‍රී ලංකා නැත්නම් ලංකාව තුල නිර්මාණය කරපු ලංකාව තුල නිෂ්පාදනය කරපු භාණ්ඩයක් විදියට සමාජගත කිරීම ඒක නියම විදියට ජනතාවට ගැළපෙන තීරණ විදියට අත දෙන්න පුළුවන් නම් හිතත් එක්ක ඒක නියම අතදීමක් මං හිතන්නේ ජනමාධ්‍ය වලින් බලාපොරොත්තු විය යුත්තේ මේ වෙලාවේ විශේෂයෙන් ගුවන්විදුලි සංස්ථාව ඇතුලේ අත දෙන්න හිතත් එක්ක එතකොට අපිට පුළුවන් මේ ගමන යන්න අබිල මගෙන් ඇහුවේ නව නිපැයුම් කරුවන්ගේ කොමිසමට කොහොමද මේ දායකත්වය දෙන්නේ කියන එක ඔය කතාවේ මේ නව නිර්මාණ කරුවගේ හිස මත වස්තු බීදේ චැම්පත් වෙච්ච තැන ඉඳලා ඔහු අතින් අල්ලගෙන ගිහිල්ලා අපිට සමාජගත කිරීම නැත්තම් ව්‍යාපාරයක් ලොකු ව්‍යවසායකෙක් බවට නිර්මාණය කිරීම සම්පූර්ණ කතාවම සරලව කිව්වොදී සම්පූර්ණ කතාවම කොටස් කරුවෙක් වීමේ හැකියාව සහ අයිතිය නෛතික අයිතිය තියෙන එකම රාජ්‍ය සහ පෞද්ගලික ආයතනය නව නිපැයුම් කරුවන්ගේ කොමිසම. ඒතොර එහෙම කිව්වොදී මම හිතන්නේ නව නිර්මාණ කරනේ යෙදෙන සහ ඒකට සහයෝගය දක්වන කෙනෙක් ඉන්නවා නම් ඒ හැම කෙනාටම කාර්යභාරයක් නව නිපැයුම් කරුවන්ගේ කොමිසම ඇතුළේ තියෙනවා. ඔබතුමා හරි ලස්සන කතාවක් කිව්වා මේ අතත් එක්ක හිතත් දෙන්න පුළුවන් නම් හරි වටිනවා කියලා. මහත්මා ගාන්ධි කියලා කියන්නේ මේ ලෝකයේ ඉන්න අධ්‍යාපනඥයන් අතරත් බොහොම ප්‍රකට චරිතයක්. එතුමාගේ H3 සංකල්පය හදවත, දෙයත සහ හිස මේ තුන එකට එකතු කරාම තමයි හොඳ ලස්සන ලෝකයක් බිහි කරන්න කියලා මම හිතන්නේ. ඒකට වටිනාකමක් දෙන්න ඕනේ ඔබතුමා තැනක මතු කළා මේ නව නිපැයුම් කරුවන් සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්, ව්‍යවසායකයන් සහසම්බන්ධීකරණය කරන පාලම ගොඩනැගීමේ කාර්යය මාධ්‍ය හරහා බලාපොරොත්තු වෙනවා කියන කාරණය සහ ඔබේ නව නිපැයුම් කරුවන්ගේ කොමිසම විදිහට මාධ්‍ය වලින් බලාපොරොත්තු වෙන කාර්යයන් මෙන්න මේවා කියන කාරණේ. සභාපතිතුමනි, මෙතෙන්දිම පිළිතුරක් දෙන්න පුළුවන් මේ මැදිහත් වීම, මේ යාන් ත්‍රණය ගොඩනගන්නට ජාතික ගුවන් විදුලිය සූදානම්ද? ජාතික ගුවන් විදුලිය කියන්නේ ජාතික මෙහෙවරක් කරන ආයතනයක්. ඒ වගේමයි අපේ ජාතික ගුවන් විදුලියේ තව ප්‍රාදේශීය ගුවන් විදුලි තිබෙනවා. ප්‍රාදේශීය ගුවන් විදුලි හරහා ඒ ප්‍රදේශීය ප්‍රාදේශීය වශයෙන් තියෙන දක්ෂතාවයන්, හැකියාවන්, අමුද්‍රව්‍ය, මූලද්‍රව්‍ය මේ සියලු දේවල් හරහා ඒ ඇය තියෙන ඒ අවශ්‍යතාවයන් උරාගෙන ජාතික ගුවන් විදුලිය මේක නැවතත් ජාතික තලයට ගේනවා. මම හිතනවා ජාතික ගුවන් විදුලියට තියෙන කාර්යයන් අතරේ ප්‍රධාන කාර්යයක් තමයි මේ නව නිෂ්පාදන, නව නිපැයුම් සඳහා ඊට අදාළ අංශ සමග සම්බන්ධීකරණ ඇති කිරීම. ඉතින් මම හිතන්නේ ඒක තමයි අපි දැන් ඉතාම හොඳින් පැහැදිලි කරේ. ඒ සඳහා ජාතික ගුවන් විදුලිය සූදානම් වෙන්නේ මේ අභියෝගාත්මක අවධියේදී වීමත් විශේෂයක්. මොකද මෙවැනි අභියෝගයක් ලැබුණාට පස්සේ තමයි ජාතියක් අවදි වුණේ. ජාතියක් අවදි වෙලා අපි අවශ්‍යතාවෙන් සොයා බැලුවා. පිටදීප දේශ ජයගත්තා ආදී සිංහලුන් කියලා අපි ගීතයක් අහලා තිබෙනවා. ආදී සිංහලුන් පිටදීප දේශ ජයගත්තා, ආදී සිංහලුන් පිටදීප දේශ ජයගත්තා. සමරට දේවල් පිටරට පටවා පිටකාතිය මෙහි ඇදා, සමරට දේවල් පිටරට පටවා පිටකාතිය මෙහි ඇදා, පිටදීප දේශ ජයගාතා, ආදී සිංහලු පිටදීප දේශ ජයගාතා. පිටරට සිරිතට දිවදික් කරන අද සිංහල කළු සූදා, පිටරට සිරිතට දිවදික් කරන අද සිංහල කළු සූදා, කණ්ඩගඳින්දා පිටරටින් එනතුරු මූදට දත නියවන්නා, කණ්ඩගඳින්දා පිටරටින් එනතුරු මූදට දත නියවන්නා, පිටදීප දේශ ජයගාතා, ආදී සිංහලුන් පිටදීප දේශ ජයගාතා. කෙරෙන
ඇලි බතල ටික නොපුරුදු වම්මා රටහලේ බත කාලා පෙරලි බතල ටික නොපුරුදු වම්මා රටහලේ බත කාලා කිරි නැතිඳ රට කිරි දීලා සිංහල දරුවෝ මරන්න කිරි නැතිඳ රට කිරි දීලා සිංහල දරුවෝ මරන්න පිට දීප දේශ ජය ගාථා ආදී සිංහලු පිට දීප දේශ ජය ගාථා රට හාලේ බට්ටික නැත්නම් බඩගින්නේ සිංහලයා පිටරට හාලේ බට්ටික නැත්නම් බඩගින්නේ සිංහලයා අන්තිමේදී බුදියන පැදුරත් දැන් දැන් පිටරති මෙන්න අන්තිමේදී බුදියන පැදුරත් දැන් දැන් පිටරටින් පිට දීප දේශ ජය ගාථා ආදී සිංහලු පිට දීප දේශ ජය ගාථා ඒ ගීතේ තියෙනවා අර අන්තිමේදී නිදියන පැදුරත් දැන් දැන් පිටරටින් එන්නා කියලා අපි ඒ ගීතේ අහලා තිබෙනවා මම හිතනවා මේ ගීත ප්‍රචාරය කරත් අපේ ජාතික ගුවන්විදුලි අතීතේ බලන්න මේ ගීතවලිනුත් අපි කිව්වේ මොකද්ද අපි කිව්වේ මේ හැඟීම ඉතින් මම හිතනවා මේ ඉන්න ප්‍රායෝගික අවස්ථාවක් අපිට ලැබිලා තියෙනවා මේ ලැබුණ අවස්ථාව ක්‍රමානුකූල කර ගැනීම අපේ යුතුකමක් සහ වගකීමක් ඒ නිසා අපේ ජාතික ගුවන්විදුලි නිරන්තරයෙන් බැඳී සිටිනවා මං කිව්වේ අපිම නැගිටිමු කියන එක අර වැටුණත් නැගිටිමු වැටි වැටි නැගිටිමු නැග නැග යමු දියුණේ කියලා ගීතවලින් අපි අහලා තිබෙනවා මහවලයක් වී පෙරට වැයමු ලංකා ලංකා පිපෙදුණු අප හට ලක් පොළොවේ සුරුලිරුකම් උපතින් ගුරුවේ දක්වමු දක්කම් ලක්කම් විස්කම් විස්මවමින් මුළුළු අපේ කෘෂිකර්මාන්තේ අපේ සෞඛ්‍ය ආදී ප්‍රබලම විෂයන් සඳහා මේ නවෝත්පාදනය ඍජුවම දායකත්වයක් දක්වන්නට පුළුවන් හැකියාවක් තිබෙනවා. ඉතින් මේවා තමයි අපි අවදි කරගත යුතු කාරණා. ඒ සඳහා ජාතික ගුවන්විදුලිය යුතුකම සහ වගකීම කියන අංශ දෙකෙන්ම මෙහිදී සම්බන්ධතාවය ඇති කරගන්නවා. මහාචාර්ය රංගික හල්වතුර මහත්මයාගෙන් අවසාන ප්‍රශ්නය අහන්නේ. අභියෝගාත්මක අවස්ථාවක අපි ඉන්නේ. දැන් සමහර වෙලාවට නව නිපැයුම්කරුවන් තමන්ගේ අනාගත සැලසුම් හකුළුවා ගන්න ඉඩ තියෙනවා මේ වපසරිය තුළ අනාගතයේ අවිනිශ්චිතභාවය තුළ. ඔවුන්ගේ අවිනිශ්චිත තීරණයත් එක්ක අනාගත සැලසුම් හකුළුවා ගන්න පුළුවන්. එවැනි සැලසුම් හකුළුවා ගැනීමක් නෙමෙයි අවශ්‍ය වෙන්නේ. මේ මොහොතේදී ඒ සැලසුම් ක්‍රියාත්මක කිරීම. මම පූර්වයේ සඳහන් කළ බොහෝ ආයතන ගොඩනැගිලා තියෙන්නේ අභියෝගාත්මක අවස්ථාවන්හිදී. එහෙමනම් ඒ අවිනිශ්චිතභාවය තුළ සැලසුම් කොයි ආකාරව ක්‍රියාත්මක කළ යුතුද සහ ඒ සඳහා ඔබේ කොමිසම හරහා දිය හැකි උපදේශ සහ ඔබව සම්බන්ධ කර ගැනීමට කොහොමද ක්‍රමවේදය තියෙන්නේ? නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ කුමසාරික සිදිර නෙමේ ලාංකිකයෙක් විදිහට මම කතා කරන්න උත්සාහ කරන්නම් අන්තිම විනාඩි කීපය දෙක තුන. ලංකාවේ අපි කවදාකවත් වැටිලා නැහැ. වැටුනෙත් නැහැ. වැටෙන්නෙත් නැහැ. මම හිතන්නේ ඒක තමයි පළවෙනිම අපි හිතාගත යුත්තේ. මේක වටන්න පුළුවන් જાතියක් නෙමෙයි. මේ රටේ මිනිස්සු වටන්න බෑ. සමහරවිට නොවැටීමම අපිට කර්මයක් වුණාදෝ කියලා හිතනවා. මොකද අපි දැක්කා අලු මත වැටිච්ච જાති නැගිට අපි වැටුනේ නැහැ. අපි වැටෙන්න දෙන්නේ නැහැ. අපි කොහොම හරි ගැම්ම අල්ලගෙන ඉන්නවා. මම හිතන්නේ මේක හොඳ අවස්ථාවක්. අභියෝග කියනකොට සමහරවිට කෙනෙකුට හිතන්න පුළුවන් ඒක මේ ඍණාත්මකව ගන්න පුළුවන් නෑ. මේක ඍණාත්මක අභියෝගයක් නෙමෙයි. මේක ධනාත්මක අභියෝගයක්. අපි හැමතිස්සෙම කියන කතාවක් තියෙනවා. අර මේ වලාකුළු වල රිදී රේඛා හොයපු જાතිය එතකොට මේක එක රිදී රේඛාවක් නෙමෙයි අමිල රිදී රේඛා ගණනාවක් මම දැක්කා අපි දවස් කීපයකට ඉස්සෙල්ලා අපි දැක්කා රිය සියලුම ජනමාධ්‍ය එකතු වෙලා රටේ එක අරමුණක් වෙනුවෙන් නැගිට්ටා ලොකු දෙයක්. එතකොට අපි එක එක පුද්ගලයෝ විදිහට තනි තනියෙන් තමන්ගේ කාමර ඇතුලේ හිරවෙච්චට පිරිස එකතු වුණා ලොකු දෙයක්.
ආයතන එකතු වුණා ලොකු දෙයක් එතනින් එහා ගිහිල්ලා අපිට ඊළඟ යාන්ත්‍රණත් එකතු කරන්න පුළුවන් නම් මේ රටේ දේශපාලනය මේ රටේ සමාජය මේ රටේ කර්මාන්තකරණය අර හැමෝටම පුළුවන් නම් අපිට එක ජාතියක් විදියට නැගිටින්න මං හිතන්නේ අපිට වරදින්න විදියක් නැහැ වරදින්න බෑ අපිට ඉස්සරහට ගමනක් යන්න පුළුවන් මේ ගමන යනවා කියන එක හරි අමාරු දෙයක්ුත් නෙමෙයි ලේසි දෙයක්ුත් නෙමෙයි ඒතර අපිට හැකියාව තියෙනවා නම් අපේ තියෙන සාමූහික සමාජීය වගකීම නව නිර්මාණ කරුවට සාමූහික වගකීමක් තියෙනවා ජනමාධ්‍ය වේදිකාවට සාමූහික වගකීමක් තියෙනවා කර්මාන්තකරණයේ දෙන පුද්ගලයාට සාමූහික වගකීමක් තියෙනවා එතනින් එහාට ගිහලා දේශපාලන යාන්ත්‍රණය හැම පුරුකටම මේ වෙලාවේ සාමූහික සමාජීය වගකීමක් තියෙනවා අපිට පුළුවන් නම් ඒ සාමූහික සමාජීය වගකීම හරියට තේරුම් අරගෙන ඒ කර්මම ඉස්සෙල්ලා කිව්වා වගේ අපි හැමෝටම අත දෙන්න උත්සාහ කරමු හිතටත් බද්ධ කරලා අන්න එදාට අපිට පුළුවන් මේක නවත්වයක් එක්ක මේ තියෙන සමාජ ක්‍රමවේදෙම මේ වැටිලා අවුරුදු 70ක් 72ක් තිස්සේ මේ පල්ලෙහාට ගරාගෙන වැටෙන අපේ සමාජය ගොඩනගන්න හයිය තියෙනවා ඒ හයිය තියෙනවා කියන එක අපි නැවතත් අවධාරණය කරලා මම හිතන්නේ අපි ආරාධනා කරමු හැම කෙනෙකුටම මේ කාර්යයකට දායක දෙන්න. ඒතර මේක නව නිර්මාණකරණයේ ඇතුළේ දායකත්වයේ දෙන්න පුළුවන්. ඊට වඩා වෙන වෙන පැති ගණනාවක් තියෙනවා අපිට දායකත්වයේ දෙන්න. හැම කෙනෙක්ම අපි එකතු කරගමු. එකතු වෙලා ගමනක් යමු. අපිට නැගිටින්න පුළුවන්. මිනිසා පරාජය වූ ව්‍යසන තත්ත්වයන්ට වඩා ජයග්‍රහණය කළ අවස්ථා ඉතිහාසය පුරාවට හරි සුලබයි. එනිසා මෙයද මිනිසා පරාජය කරන්න බැරි සුවිශේෂී අවස්ථාවක් විදිහට සලකලා ජයග්‍රහණය කරා යන්නට උද්දාමයෙන් යුතුව වැඩ කටයුතු සම්පාදනය කරමු කියන කාරණයත් එක්ක අපි අපිම නැගිටිමු වැඩසටහන ශ්‍රී ලංකාව සෞභාගයෙන් සපිරි දේශයක් කරා ගෙන යන ගමන් මඟ තුළ නවෝත්පාදන ක්‍රියාවලිය තුළ ශ්‍රී ලංකාවේ නව නිපැයුම් කරුවන්ට ලැබෙන ඉඩහසර සහ ඔවුන්ට දිරිදීම කෙසේද යන්න පිළිබඳව අද දවසේදී මේ වැඩසටහන් තුළ අපි කතා කරේ. ඉදිරියේදී මේ වැඩසටහන් පෙළ තුළ ඒ නව ව්‍යවසායකයන් නව නිපැයුම් කරුවන් හඳුන්වා දීමට අපි බලාපොරොත්තු වෙනවාද මේ වැඩසටහනේ පූර්ව වැඩසටහන අපි මෙලෙස ඔබට ප්‍රචාරය කරන්න. එහෙමනම් ඉදිරි වැඩසටහන් තුළදී නවෝත්පාදන දැක්ම තුළ ලංකාවේ නව නිපැයුම්කරුවන් හඳුනා ගන්න සූදානමින් අදට වැඩසටහනේ සමාප්තිය සටහන් කරනවා. අපත් සමග මේ වැඩසටහන පොහොසත් කරන්නට එකතු වුණු ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ගරු සභාපති විශාරද ජගත් වික්‍රමසිංහ මැතිතුමන්ට, ඒ වගේම නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ කොමසාරිස් මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රංගික උමේෂ් හල්වතුර ඔබ දෙපළටම ස්තුතියි. නව නිපැයුම් සමගින් දිරිගත් එඩිගත් ජාතියක් විදිහට මේ ව්‍යසනය තුරන් කරමින් රට දියුණුවට ගෙන යන ගමන් මගට ශක්තිය ධීරිය අපි හැම කෙනාගේම සිතුවිලි තුළ බද්ධ වෙලා තියෙනවා. ඒ සිතුවිල්ල ක්‍රියාත්මක කරමින් ක්‍රියාත්මක භාවයට ගෙන යන්නට හැකි හෙටක් උදා වේවා කියන ප්‍රාර්ථනෙන් අදට වැඩසටහනේ සමාප්තිය. කළ නොහැක්කක් නොමැත. අප අභියෝග වලටත් අභියෝග කළ ජාතියක්. මේ අපි අපිම නැගී සිටිය යුතු සමයක්. කොරෝනා වලට එරෙහිව නව නිපැයුම් අපම නිර්මාණය කරන සමයක්. Innovative Mind. නවෝත්පාදන දැක්ම.